මිල සූත්‍රයක් කියන්නේ ඇත්තෙම එක පැත්තකින් නිෂ්පාදනය වැඩිවීම නිසා ඒකේ මිල වැඩි කරන්නත් සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් ජනතාවගේ තියෙන ආර්ථික මට්ටම නිසා මිල වැඩි කරන්නත් බෑ. ඔන්න ඔය අර්බුදයට රටක් මුහුණ දෙද්දී ඒ අර්බුදයේ පියමං කරන්න භාවිතා කරන ක්‍රමේ තමයි අර අනිසි විදිහට ආණ්ඩුවට බදු ගන්නත් වැඩි කිරීමකුයි ඒ වගේම මිල සම්බන්ධව තියෙන සමතුලිතයක් කරන්න කටයුතු කිරීම ආණ්ඩුවක වගකීම. ඒ මිල සූත්‍රය හදන්න කාත් එක්කද? ඒ ආයතනයේ ඉන්න සේවකයන් වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. දෙවෙනි එක මේ රටේ පාරිභෝගික ජනතාවගේ අදහස් විකසක් ගන්න ඕනේ. තුන්වෙනි කාරණය මේ රටේ බුද්ධිමතුන් ඉන්න ආර්ථික ශාස්ත්‍රය තුල මහා භාණ්ඩාගාරය තුල බුද්ධිමතුන් ඉන්නවා. ඒගොල්ලෝ විවෘත සංවාදයක් ඇති කර ගන්න ඕනේ විනිවිද භාවයෙන්. එහෙමනම් මෙන්න මේ தත්ත්වයන් ටික මෙන්න මේ බලපානවා මිල වැඩිවීමට, මේ தත්ත්වයන් බලපානවා මේ රටේ සමස්ත ජනතාවගේ ආර්ථික தත්ත්වයට. මෙහෙම කිසිම සමාලෝචනයක් කරන්නේ නැතුව හිතු මතේ සූත්‍රය කියලා එකක් හදලා තියෙනවා. කවුරුවත් දන්නේ නැහැ මේ සූත්‍රය අදපු විදිය. එහෙම සූත්‍රයක් නැහැ. අපි ඊටමත් පැහැදිලිව කියනවා. මේ තියෙන්නේ මේ ආණ්ඩුවේ අසාර්ථකකම. එහෙම නැත්තම් යහපාලනේ දුන්නු පොරොන්දු අනුව දැන් මිල අඩු කරනවා නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. කලජ තෙල් මිල වැඩි කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් ඒ ආණ්ඩුවේ ඇඳුම් ගැලවෙනවා. ඒ ගැලවෙන ඇඳුම් වලට සලුපිලියක් විතරයි මේ අඳවන්නේ මිල සූත්‍රය කියලා. අපි මේ රටේ ජනතාවට කියනවා මිල සූත්‍රයට රැවටෙන්න එපා. මේක අමූලික බොරුවක්. අපේ වෘත්තීය සමිති දන්නෙත් නැත්නම් ඔබ දැනගන්නේ කොහොමද? මේ රටේ විද්වතුන් දන්නේ නැත්නම් ඔබ දැනගන්නේ කොහොමද? බොහෝ විට සංඛ්‍යාලීකරණ හදනකොට රජයේ සංඛ්‍යාලීකරණ දෙපාර්තමේන්තුවක් තියෙනවා, නැත්නම් කොළඹ යුනිවර්සිටි එක තියෙනවා. අඩුම තරමින් මේ ආයතන දෙකවත් පාවිච්චි කරලා නැහැ. මේ කිසි කෙනෙක් දන්නේ නැතුව Tamanට හිතුවපතේ බඩු වැඩි කළා. ඒකට පොඩි සලුපිලියක් ඇඳුවා. මිල සූත්‍රයේ ක්‍රියාත්මකයි. ඒක අනුවයි මේ වැඩි වෙන්නේ. එතකොට ජනතාව ළඟ තියෙන සල්ලි ටික සූරකර ගන්න හොඳම ක්‍රමවේදය තමයි මෙන්න මේ කණිජ තෙල් පාවිච්චි කරන එක. පෙට්‍රල්, භූමි තෙල්, ඩීසල්. ඒක නිසා ඔවුන්ට මේ මොහොතේ මාඩගාරයේ මූර්ධන අර්බුදේ පියමන් කරන්න එකපාරට විශාල මුදල් ප්‍රමාණයක් එකතු කර ගන්න ඕනේ. මේ ජනතාවගේ මහදවල් මංකොල්ලයන් නෙමෙයිද මේ සිද්ධ කරලා තියෙන මිල සූත්‍රය කියලා. ඒකින්ද මිල සූත්‍රය කියන්නේ අමූලික බොරුවක්. මේ රටේ ජනතාව රැවටෙන්න එපා. මාධ්‍යවේදී විදියට ඔබ මේක දැනුවත් කරන්න ඕනේ.